ආදරණීය දුවේ පුතේ මෙවර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනී සිටීමට බලාපොරොත්තු වන සෑම දුවෙකුගේම සහ පුතෙකුගේම ඒකායන බලාපොරොත්තුව තමයි විභාගයෙන් ඉහළින්ම සමත් වීම. ඒ වුණත් දුවේ පුතේ විභාගයකට සූදානම් වීමේදී ඔබට අනිවාර්යයෙන්ම නිරවුල් නිසල මනසක් තිබිය යුතුමයි. මන්ද නිරවුල් මනසක් තිබුණොත් විතරයි ඔයාට පුළුවන් වෙන්නේ විෂය කරුණු පැහැදිලිව මතක තියාගෙන ඉඳලා ඒවා අවශ්‍ය වෙලාවට පිළිවෙලට ඉදිරිපත් කරන්න. අපි එක උදාහරණයකින් මේ විදිහට මෙය පැහැදිලි කරගනිමු. දුවේ පුතේ ඔයා මුහුදට කොච්චර ලොකු ගලක් දැම්මත් ඔයාට ඒක කිසිම සලකුණක් දකින්න වෙන්නේ නැහැ. නමුත් පුතේ දුවේ ඔයාලා නිසලව තියෙන දියපොකුණකට චූටි ගල් කැටයක් දැම්මත් මොකද වෙන්නේ? ඔයාට පුළුවන් දිය රැලි ලස්සනට රවුමට රවුමට යන හැටි පැහැදිලිව දැක ගන්න. අන්න ඒ වගේ තමයි දුවේ පුතේ ඔයාගේ සිතත්. ඒකත් මොහොත වගේ කැළඹිලා තිබුණොත් කිසිම විෂය කරුණක් ඒකේ දැම්මට ඒකේ කිසිම සලකුණක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් දුවේ පුතේ ඔයාගේ සිත නිසල පොකුණක් වගේ නම් ඔයා ඒ තුළට දාන සියලු දේ ඉතාම පැහැදිලිව සලකුණු වෙන හැටි ඔයාට දැක ගන්න පුළුවන්. ඒ නිසා දුවේ පුතේ ඔයා ඒ ලෙවල් හරි ඕ ලෙවල් විභාගය සඳහා පාඩම් කරන සියලු කරුණු ඉතා පැහැදිලිව සිතේ ධාරණය වනු පිණිස ඔයාගේ සිත නිසල පොකුණක් බවට පත් කළ හැකි ඉතාම විද්‍යානුකූල ජාත්‍යන්තරව පිළිගත් භාවනා ක්‍රමයක් හඳුන්වා දෙන්නයි අපි මේ උත්සාහ කරන්නේ. පැරණි ඉන්දියානු ආයුර්වේදය තුළ සඳහන් වෙනවා මිනිසාගේ ශරීරය තුළ ගැබ් වෙලා තිබෙන ඉතාම සියුම් ස්නායු ජාල හතක් ගැන. මේවට කියන්නේ චක්‍ර කියලා. ඉන්දියානු ආයුර්වේදයට අනුව මිනිසාගේ ශරීරයේ කොඳුනාරටියේ යටම කෙළවරේ ඉඳන් මිනිසාගේ සිරසේ ඉහළම කෙළවර දක්වා මේ චක්‍ර හද පිහිටලා තියෙනවා. මේ චක්‍ර භ්‍රමණය වීම තුළින් තමයි අපි ජීව ශක්තිය විශ්වයෙන් ලබා ගන්නේ. මේ ජීව ශක්තිය තමයි අපි කරන සෑම දෙයකදීම අපට සහාය වෙන්නේ. මේ ශක්තිය තුලින් තමයි අපි ඕනෑම දෙයක් සාර්ථක කරගන්නේ. ඕ ලෙවල් හෝ ඒ ලෙවල් විභාග සමත් වෙන්නත් මේ ජීව ශක්තිය අපට අවශ්‍ය වෙනවා. මේ ජීව ශක්තිය නිපදවන චක්‍ර හද මොනවද කියලා අපි ඊළඟට බලමු. අංක 1 මූලාධාර චක්‍රය. මෙය පිහිටලා තියෙන්නේ කොඳුනාරටියේ යටම කෙළවරේ. අංක 2 සදිස්ථාන චක්‍රය. මෙය පිහිටලා තියෙන්නේ නාභිය අසලයි. අංක 3 මණිපූර් චක්‍රය. මෙය පිහිටලා තියෙන්නේ හෘදයත් නාභියත් අතරමැද ප්‍රදේශයේ. අංක 4 අනාගත චක්‍රය. මෙය පිහිටලා තියෙන්නේ හෘදය වස්තුව අසලයි. අංක 5 විසුද්ධ චක්‍රය. මෙය පිහිටලා තියෙන්නේ උගුර ආසන්නයේ. අංක 6 අජ්ඤා චක්‍රය. මෙය පිහිටලා තියෙන්නේ හරියටම නළල මැදයි. අංක 7 සහස්‍රරා චක්‍රය. මෙය පිහිටලා තියෙන්නේ හිස මුදුන ප්‍රදේශයේ. මේ චක්‍ර හත භ්‍රමණය වන විටදී විශ්ව ශක්තිය අපේ ශරීරය තුළට ඇදලා අරගෙන ඒව ගබඩා කරගන්නවා. එම ගබඩා කරගත් ශක්තිය ප්‍රයෝජනට අරගෙන තමයි අපි කරන සෑම දෙයක්ම සාර්ථකව කරන්නේ. නමුත් පුතේ දුවේ ඔයාගේ සිතට
නිතර නිතර එන ඍණාත්මක එහෙම නැත්නම් අසුභවාදී සිතුවිලි මෙම චක්‍රවල භ්‍රමණය වීම අවහිර කරනවා. එවිට ඔයා තුල ජීව ශක්තිය අඩු වෙනවා. එසේ අඩු වන විට ඔයා කරන කියන සෑම දෙයක්ම අසාර්ථක වෙනවා. ඕලෙවල් සහ ඒලෙවල් උනත් එහෙමයි. මේ භාවනාවට ඉතා උනන්දුවෙන් සවන් දෙන්න. මෙය සංගීතයක් ආකාරයෙන් ඉතා සියුම් ලෙස සකස් කරලයි තියෙන්නේ. ඔබ පාඩම් වැඩ කටයුතු කරන විට පසුබිමෙන් මෙහි ඇති මිහිරි සංගීතමය භාවනාව ඇසෙන්න සලස්වන්න. ඔබ නිදාගන්නට යන විට මෙය අසමින් නින්දට යන්න. ඔයාට ඒතාම සුව නින්දක් ලබාගත හැකි. මේ CD එක ක්‍රියාත්මක කිරීමෙන් පසු ඔබ පහසු ඉරියව්වකින් වාඩි වී හෝ හාන්සි වී S2 පියාගන්න. ඔබ වාඩි වී සිටිනම් වම් අත උඩින් දකුණු අත තබා ගන්න. ඔබ හාන්සි වී සිටිනම් දකුණු අත උඩින් වම් අත තබා ගන්න. දැන් ඊටාම සැහැල්ලුවෙන් මේ CD පටයට සවන් දෙන්න. දැන් ආරම්භ කරන්න.